ඊයේ අයවැය තුන්වැනිවර කියවීම සම්මත වුණා. ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම අයවැය ඡන්ද 122කින් සම්මත වුණා. විපක්ෂයේ අපි සමග ජන බලවේගය වශයෙන් විශේෂයෙන්ම අපි අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. ඇත්තෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඒ කණ්ඩායම සන්තෝෂ වුණා අයවැය සම්මත කරාගත්තයින් පස්සේ. හැබැයි ඇත්තෙන්ම අපි කනගාටු වෙනවා. මොකද අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන බදු, ඒ වගේම ඒ බර ජනවාරි මාසේ පළවෙනිදින් නම්, ඒ කියන්නේ සති දෙකක් වගේ කෙටි කාලයක් තුළ ඒ සම්පූර්ණයෙන්ම රටේ ගිය ආණ්ඩුවේ, ඒ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවෙන් කරපු වැරදි, ආර්ථික වැරදි, දේශපාලන වැරදි, ඒ වගේම හොරකම්, ඒ කරපු දේවල් වල සම්පූර්ණයෙන්ම බර ජනතාවගේ කරුරට වැටෙන්නේ කියන එක ජනවාරි මාසේ පළවෙනිදින් නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ මේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරලා තියෙන අන්තිම අයවැය එන අවුරුද්දේ මේ වෙලාවට එනකොට සමගි ජන බලවේගයේ ප්‍රමුඛ ආණ්ඩුවක් තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර පරිදි ජනතාව පැත්තෙන් කල්පනා කරලා ජනතාවත් එක්ක හිටගෙන ජනතාවට ජනතාව බලාපොරොත්තු වෙන අපිට ඡන්දයක් දෙන අපිව පත් කරගන්න ජනතාව වෙනුවෙන් අනාගතයේදී ඒ අයවැයක් ඉදිරිපත් කරන්න එහෙම ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ වැට් බද්ද ඉදිරිපත් කරමින් ඇත්තෙම වෙන්නේ ධීවර ජනතාවට, ඒ වගේම ගොවිතැන් කරන ජනතාවට, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට, හැම දෙයකටින්ම ජීවන වියදම ඉහළ මට්ටමට වැඩි වෙනවා. තව මාසෙකමාරක් දෙයක් යනකොට ඇත්තෙම මේ වැට් බද්ද හරහා ඉදිරිපත් කළ තියෙන බර අනිවාර්යයෙන්ම ජනතාවට දැනෙනවා. පාන්ගෙඩි ඉඳන් ඩීසල් ලීටරේ, පෙට්‍රල් ලීටරේ වැඩි වෙනකොට මුළු ජීවන වියදම වැඩි වෙනවා. ඒ වැඩිවීමෙන් හරහා ජනතාවට දරා ගන්න බැරි තත්ත්වයක් මේ රටේ ජනතාවට පත් වෙනවා. ඒක ඉතා කනගාටුවෙන් හරි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. මේ ආණ්ඩුවේ කරන වැරදි තීන්දුව නිසා, වැරදි වැඩ නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ ප්‍රකාශ කරා වැල් පාලමෙන් මේ රට ආර්ථිකය හොඳ පැත්තකට හරවන්න උත්සාහ කරනවා කියලා. හැබැයි ඇත්තෙම වැල් පාලමෙන් ගොඩට අරන් යන්නේ මේ රටේ ජනතාව සහ ආර්ථිකය විතරක් නෙවෙයි, ජනාධිපතිතුමාගේ ක්‍රියාදාමයෙන් ප්‍රතිපත්ති වලින් ආරක්ෂා කරන්නේ මේ රට විනාශ කරපු රාජපක්ෂරුන් ප්‍රමුඛ ඒ සිරුම හොරුන් ආරක්ෂා කරගෙන ඒ කට්ටිය තමයි බේරා ගන්න උත්සාහ කරන්නේ. අපි විශේෂයෙන් මතක් කරනවා ශ්‍රේෂ්ඨාධිකරණය නැත්තම් සුප්‍රීම උසාවියත් ඒගොල්ලන්ට විරුද්ධව තීන්දුව තියෙන අවස්ථාවේදී දීලා තියෙන අවස්ථාවකින් තමයි මේ විදිහට ජනාධිපතිතුමා කටයුතු කරන්නේ. ඉතින් ඒ ගැන අපි කනගාටු වෙනවා. එතුමාත් එක්ක එකතු වෙලා ඉන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් විශේෂයෙන් මේ හොරු කණ්ඩායම ආරක්ෂා කරගන්න කටයුතු කරන කිරීම පිළිබඳව අපි කනගාටු මේ අවස්ථාවේදී පළ කරනවා. ඒ වගේම ලොකු ලූණු මාෆියාවක් මේ රටේ නිර්මාණය වෙමින් යනවා. ලොකු ලූණු වල මිල රුපියල් 400 ඉඳන් 500කට වගේ වැඩි වෙන්න අනිවාර්යයෙන්ම යනවා. ඒකටත් ආණ්ඩුවට හරි පිළිලක් නැහැ. මං හිතන්නේ ආණ්ඩුව අන්තිමට උත්සාහ කරන්නේ පිට රටින් ආයි මේ ලූණු ගෙන්නලා මේ රටේ ජනතාවට දෙන්න. අප ඇත්තෙම දේශීය නිෂ්පාදන නැත්තම් දේශීය කර්මාන්ත, දේශීය කෘෂිකර්මය නගා සිටවීමට මේ රජයේ කිසිම වැඩපිළිවෙලක් නැහැ කියන එකත් කියන්න ඕනේ. මොකද ඇත්තෙම අපි උත්සාහ කරන්නේ, අපේ රජයක් ආවහම අනිවාර්යයෙන්ම කරන්නේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමක්. ඒ නිසා තමයි විශේෂයෙන්ම IMF එකත් අපි අපේ රජයක් ආවහම නැවත වරක් මේ IMF අග්‍රීමන්ට් එක පිළිබඳව අපි සාකච්ඡා කරලා IMF අග්‍රීමන්ට් එක ඇත්තෙම ජනතාවට ජනතාව පැත්තෙන් වාසිදායි වෙන විදිහට අපි සාකච්ඡා කරන්න අනිවාර්යයෙන් අපේ ප්‍රතිපත්ති ඒකයි. අපි මේ අවස්ථාවේදී අහන්නත් ඕනේ මේ IMF එකේ පළවෙනි වාරකේ ආවා, ඊට පස්සේ දෙවෙනි වාරකේ ආවා කියලා ආණ්ඩුව ඉතා සන්තෝෂ වුණා. හැබැයි ජනතාව පැත්තෙන් මේ වාරකේ ඇවිමෙන් ඇත්තෙම ජනතාවට මොකද ලැබිලා තියෙන්නේ? IMF එකෙන් ඩොලර් මිලියන 300 ගණන් හම්බුණා, දෙවෙනි වාරකයක් අපිට හම්බුණා. හැබැයි ඒකෙන් ඇත්තෙම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාව IMF එකට යන එකෙන් ජනතාව පැත්තෙන් යම්කිසි සහනයක් ලැබෙයි කියන එක. හැබැයි ඒක වෙලා නැහැ. වෙලා තියෙන්නේ රජය කෙලින්ම IMF එක කියන හැම දෙයකටම එකඟ වෙලා බදු පිට බදු ගහලා වැට් බද්ද 18%කින් වැඩි කළා. ජනතාවට ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් අනිවාර්යයෙන්ම දරා ගන්න බැරි. අපි කිව්වා තුන් වෙල කාපු ජනතාව දෙවෙලක් කනවා කියලා. හැබැයි ජනවාරි මාසේ පළවෙනිදා ඉඳන් අලුත් අවුරුද්ද සමරන්න වෙන්නේ එක් වෙලක් විතරක් කාලා. ඒ වගේම ඉතා කනගාටු තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන්නේ.
විශේෂයෙන්ම පාසල් දරුවන්ට පවා මේ රටේ වැඩපිළිවෙලක් නැහැ හරි විදිහට ඒ මන්ද පෝෂණය පිළිබඳව වැඩසටහනක් ඉදිරිපත් කරන්න ඒ පිළිබඳව ඊයේ පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීරු කතා කරා. ඉතින් මේ විදිහට මේ රට ගියොත් කොහෙන්ද ඉතුරු වෙන්නේ? මොකද ජනතාව ලොකු බලාපොරොත්තුවකින් හිටියේ අඩුම තරමේ 20-24 වෙනකොට මේ ආර්ථික තත්ත්වයෙන් අපි යම්කිසි තත්ත්වයකට මුදාහගෙන අපිට යම්කිසි ජනතාව බලාපොරොත්තු වෙන ආර්ථික වර්ධනයක් ඇති කර ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එහෙම තත්ත්වයක් නෙවෙයි ඇතිලා තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා කොහේ මේ නටන නතර වේද කියන එක, මොකද විදේශ බලවේගවලට නැත්නම් IMF එක කියන ආකාරයට නටන ආණ්ඩුවක් තමයි අද පත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ආණ්ඩුවක් ආවම අනිවාර්යෙන්ම හරි ප්‍රතිපත්ති, හරි ආර්ථික ප්‍රතිපත්ති මේ රටේ තරුණ තරුණයන් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් අවස්ථා දෙන, තාක්ෂණය ලබා දෙන, ඒ වගේම ඉතා පැහැදිලිව දූෂණයට එරෙහිව වැඩ කරන ආණ්ඩුවක් අපි පත් කර ගන්නවා කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. බොහොම ස්තුතියි. නෑ, ආණ්ඩුවට කොහොමත් බහුතර පාර්ලිමේන්තුවේ තියෙනවානේ. ඉතින් ඒකේ අපේ විපක්ෂයට තියෙන 80 ගණනක් ඡන්ද. ඉතින් අපේ විපක්ෂයේ කණ්ඩායම විශේෂයෙන් සමගි ජන බලවේගයේ සියලු දෙනාම අපි බැඳිලා ඉන්නවා. මොකද මේ රටේ මේ ආකාරයට මන්ත්‍රීවරුන්ට එක් එක් දීමනා දෙන පුරොන්දු, ඒ වගේම නොයෙකුත් නොයෙකුත් වරප්‍රසාදීමේ පුරොන්දු මත ඒගොල්ලන්ගේ ඡන්ද ලබා ගන්න එක. ඊට ඉස්සෙල්ලා රාවයකුත් ගියා, මම ඒක ඇත්ත නැත් දන්නේ. සමහර ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු ඉල්ලා තියෙනවා වාහන, නැත්තම් එකට පර්මිට් එක. ඉතින් මේවා දුන්නද නැද්ද, පුරොන්දුව දුන්න නැද්ද කියන එක මම මේ වස්සේ දන්නේ නැහැ. හැබැයි එහෙම කළා හරි මේ ආණ්ඩුව කොහොම හරි හදන්නේ මේ වැඩසටහන අරගෙන යන්න. අපි ඒකට තරහේ තරහේ හෙලා දකිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා, මම පැවසු පරිදි අපේ ආණ්ඩුවක් පිරිසුදු ආණ්ඩුවක් හදලා අනිවාර්යයෙන්ම විනිවිදභාවයෙන් කටයුතු කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. ඉතින් දැන් ඒව අනිවාර්යෙන් අපිට දැනගන්න පුළුවන් තව දවස් කීපයක් යනකොට කොයි කොයි කට්ටිය පිටරට යනවද කියලා. ඉතින් ඒව හම්බුයි. හැබැයි අන්තිමට ජනතාව පැත්තෙන් බලනකොට මම ඉස්සෙල්ලා හබු දෙමයි IMF ගිවිසුම හරහා දැන් දෙවනි මම පවසු පාලි දෙවනි වාරකයට ලැබුණා. ජනතාවට මොකද හම්බ වෙන්නේ? අපි IMF එකට ගියේ රටේ ආර්ථිකය බේර ගන්න, ඒ වගේම ජනතාව පැත්තෙන් කල්පනා කළා ජනතාවට යම් කිසි සිතක් ලබා ගන්න, මේ බංකුරොත්භාවයෙන් බේර ගන්න. හැබැයි අද IMF එකේ දෙවනි වාරකයට ලැබිලා ජනතාව පැත්තෙන් බලනකොට මොකද හම්බ වෙලා තියෙන්නේ? අපි ප්‍රශ්නේ අහන්න ඕනේ නේද? ඒක අපි බලමු මේ පාර්ලිමේන්තු තුන ඒ සංකලයකන බල කොහොමද මන්ත්‍රු ඡන්ද දුන්නේ කියන එක. හැබැයි මම කතා කරන්නේ විශේෂයෙන්ම සජබේ සමග ජන බලවේගයේ අපි ප්‍රතිපත්ති දාම හිටියයි. අපේ අර මන්ත්‍රු දෙන්නෙක් ඒ දෙන්නත් පැමිණලා ඡන්ද විරුද්ධව ප්‍රකාශ කරා. හැබැයි සජබේ සිළු මන්ත්‍රු හිටියා. ජනවාරි මාසේ පාර්ලිමේන්තුව වාර්ය අවසන් කළ කල්තැබීමක් කරන්න පුළුවන් කියන එක තමයි වෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුව විසිරුවත් ප්‍රශ්නයක් නෑ. අපි ලෑස්ටි. අපි හැමතිස්සම ඉල්ලන්නේ ජනතාවගේ මතය මොකද්ද කියන එක බලන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි මැතිවරණ එකට යන එක. ඕනෑම මැතිවරණ එකට අපි ලෑස්ටි. පාර්ලිමේන්තු මැතිවරණ එකට පවා අපි ලෑස්ති වෙනවා. ඒතකොට ජනතාවගේ මතය, ජනතාව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක අපිට මේ මැතිවරණකින් බලා ගන්න පුළුවන්. එතකොට ලංකාවටත්, රජයටත්, ලෝකයටත් ඉතා පැහැදිලි, ඔය IMF එකටත් ඉතා පැහැදිලි පොයින්ට්යක් යවන්න පුළුවන්. මෙතන තමයි ජනතාව ඉන්නේ. ජනතාවගේ මතය මේකයි. ජනතාවගේ බලාපොරොත්තු, අභිලාෂය මොකද්ද කියන එක අපිට බලා ගන්න පුළුවන්. කවුද? අපි ඇත්තෙන්ම සමග ජන බලවේගයේ ප්‍රතිපත්ති ගරුක ගමනක් යන්නේ. ඔය ඩීල් දේශපාලනයට අපි හවුල් වෙන්නේ නැහැ. අපි තමයි හවුනේ. මම හන්ද ගියේ නැහැ. මේ ඔය ඩීල් දාලා මේ බලේ ඉන්න බලය ලබා ගන්න අපි කොහොමත් පුරුද්දයි. ජනමතයකින් තමයි අපි අනිවාර්යයෙන්ම ඊළඟ ආණ්ඩු හදන්නේ. ඉතින් කී දෙනෙක්ගේ නම් කියනවද?
හැමෝගෙම හැම සතියෙම අලුත් නමක් මොකක් හරි ඉදිරිපත් කරනවා නැත්නම් ලයිව් ස්ටොක් ඉදිරිපත් කරනවා ඒකෙන්ම පෙන්වන්නේ රජයේ බංකුලොත් භාවයනේ ඒගොල්ලන් හිතනවා නම් අපි අපේ ප්‍රතිපත්ති පාවා දීලා අපි ආණ්ඩුවට එකතු වෙලා එහෙම ගමනක් යයි කියලා එහෙම ඒගොල්ලන්ගේ බහුතරය තව දුරටත් තහවුරු කර ගන්න පුළුවන් කියලා ඒකෙන්ම පෙන්වන්නේ ඒගොල්ලන්ගේ බංකුලොත් භාවය දේශපාලන ඉතින් වැරදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉස්සෙල්ලාම ජනාධිපති වෙනකොට විශේෂයෙන්ම සමහරු අපේ හිතුවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය කියන්නේ අපි මතක තියාගන්න අපේ මහගෙදර එක්සත් ජාතික පක්ෂයයි අපි එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වුණු කාරණාත් තියෙනවා හේතු තියෙනවා නමුත් විවෘත ආර්ථිකයට ඒ වගේම හැම කෙනෙකුටම අවස්ථාවක් ලබා දීමේ ඒ වගේම මේ රටේ ආර්ථික දියුණු කිරීමේ වැඩපිළිවෙළක් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරයි කියන බලාපොරොත්තුවක් අපේ සමහර මන්ත්‍රීන්ට තිබ්බා ඇත්ත කියන්න හැබැයි ඉතා කෙටි කාලයක් තුළ මං හිතන්නේ මාස 4-5ක් යනකොට අපිට දැක්ක දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ දූෂිත කණ්ඩායමට ඇල්ලිලා ඒගොල්ලන්ගේ සිරකරුවෙක් බවට පත් වෙලා තියෙන අවස්ථාව මොකද බලය නිසා වෙන දෙයක් නෙමෙයි බලය නිසා ඉතින් ඒ తත්වයේ උඩ අපි කොහොමද එතුමත් එක්ක එකතු වෙන්නේ අපි කොහොමද රටක් අපි හැමතිස්සෙම කියලා තියෙනවා විපක්ෂ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රමුඛ අපේ සජබ කණ්ඩායම කියලා තියෙනවා රටට හිතකර දෙයක් තියෙනවා නම් යෝජනාවක් එනවා නම් රට වෙනුවෙන් වැඩක් කරන්න යනවා නම් ජනතාවගේ පැත්තෙන් හිටගෙන අපි ඒකට සහාය දෙන්න ආණ්ඩුවට ලෑස්ති කියලා හැබැයි තාම ඒ වගේ රටට හිතකර යෝජනාවක් නැත්නම් වැඩසටහනක් ඉදිරිපත් කළා නැහැ අපි සමහර අවස්ථාවලදී ඡන්ද දීමේ ඡන්ද විරුද්ධව දෙන්නේ නැතුව ඡන්ද දීමෙන් වැළකී සිටියා මොකද ආණ්ඩුවට ඒ යම් කිසි පනත් සම්මත කරා ගන්න දූෂණ විරෝධී පනත උදාහරණයක් වශයෙන් ඉතින් ඒ වගේ අවස්ථාවලදී අපි ආණ්ඩුවට යම් කිසි සහායක් ලබා දුන්නා හැබැයි ඒ සහයෝගය ලබා දීලා තියෙන්නේ රට වෙනුවෙන් කියන එකත් මේ අවස්ථාවේදී සලකා කරන්න ඕනේ මං තරය හලා දකිනවා මොකද සමහර තැන්වල ප්‍රසිද්ධිය කියලා තියෙනවා මේ ප්‍රාදේශීය පාදේශභාවෙන් අවසර නැතුව එහෙම නැත්නම් යම් ස්ථාන ස්ථානවල ඔය කුඩි හැම දාන එක තහනම් හැබැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ තහනම වළංගු නැහැ වගේ. ඉතින් රටේ එක නීතියක් තියෙනවා නම් හැබැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඒ නීති සමහර බලපාන්නේ අපේ රජයක් යටතේ හැම කෙනෙකුටම තරාතිරෙන් නොබලා රටේ තියෙන නීතිය ක්‍රියාත්මක කරනවා කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම. මොකද අපේ රාජ්‍යයක් යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔය නිතරම කියන දේ තමයි ඩීල් දේශපාලනයට අපි එකතු වෙන්නේ. මොකද පිරිසිදු රජයක් හදන්න ඕනේ මේ රටේ අන්තිමට මේ රට මේ තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. එක්කෝ රාජනිලධාරීන් ඒගොල්ලන්ගේ බලය පාවිච්චි කරනවා නැත්නම් ව්‍යාපාර ප්‍රජාවක ඉන්න කට්ටිය සල්ලි වල බලය පාවිච්චි කරනවා නැත්නම් දේශපාලඥයෝ ආණ්ඩු පක්ෂ ඉන්න දේශපාලඥයෝ රජයේ තියෙන බලය පාවිච්චි කරනවා මෙහෙම ගිහිල්ලා දැන් අවුරුදු ගාණක් තමයි මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අපේ තරුණ තරුණියන් බලාපොරොත්තු වෙන අනාගත රට හදන්න නම් ඉස්සෙල්ලාම හරි නීති රීති අපි හදාගෙන ඒ නීති රීති හැමෝන්ටම බලපාන ලෙස කටයුතු කරන්න අපේට කරන්න එහෙම ඒ මානසිකත්වයට ඇවිල්ලා අපි වැඩ කරොත් විතරයි මේ රට හදා ගන්න පුළුවන් කියන මතෙ මං ඉන්නේ. මොකද අපිට මේ පාරවල් හදන්න පුළුවන් අනාගතයේදී ගෙවල් දොරවල් හදන්න පුළුවන් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන දියුණුව. ඊට වැඩිය මානසිකව අපේ දරුවන්ට ඒ අවශ්‍ය කරන අධ්‍යාපනය ලබා දීලා මේ රට ඇත්තෙන්ම දියුණු ලෝකේ රටකට ගමන් කරන්න නම් අපේ මිනිස්සුත් සහ ආණ්ඩුව සහ රජයේ නිලධාරීන් සියලු දෙනාම ඒ මතයට එන්න ඕනේ.